ඔබට කාලයක්. ඔයාලා මේ විදිහට පාඩම් කරලා නැත්නම් ඔයාලට ඔබට කාලයක් තියෙනවා පාඩම් කරන්න. ඒ වගේම ඔයාලා පේපර්ස් කරලා නැත්නම් ඔයාලට ඒත් තියෙනවා කාලයක්. එහෙම නැත්නම් ඔයාලා වැඩ කරලා ඉවරයි නම් දෙපාරක් හරි තුන් පාරක් හරි ආය ආය පේපර්ස් කරන්න. ඒ වගේම අනිත් එක තමයි ඔයාලට ඔයාලා බය වෙන්න යන්නේ නැහැ. මොකද බය වුණොත් එහෙම එහෙම නැත්නම් ඔයාලා ස්ට්‍රෙස් වුණොත් මේ මේක කරන්න ගොඩක් අමාරුයි. මොකද එහෙම නැත්නම් ඔයාලට ඔයාලගේ තියෙන කාලය හරියට ප්‍රයෝජනෙට ගන්න බැරි වෙනවා. ඒ වගේම තමයි ඔයාලා ඔයාලගේ ඉලෙබල් විභාගය ගැන හරියට සැලැස්මක් නැතුව වැඩ කරන්න. සැලැස්මක් නැතුව වැඩ කළොත් ගොඩක් අමාරුයි. ඒ හින්දා අද ඉඳන්ම සැලැස්මක් හදාගෙන මේ විදිහට ඔයාලගේ අරමුණට හරියට කැපකලා වැඩ කරන්න. එහෙමනම්